Varuni's Kitchen YouTube channel එකට අදත් ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් කාර්යබහුල කෙනෙක්ට ගොඩක් පහසෙන් වැඩි තල්ප හදා ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඒ වගේම තමයි හාල් පිටි පාන් පිටි කන්න අකමැති කෙනෙක්ට හාල් පිටි පාන් පිටි නැතුව ගොඩක් පහසෙන් මේ ක්‍රමයට වැඩි තල්ප හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි හාල් පිටි හොයාගන්න බැරි පිටරටවල ඉන්න අයට මේ රෙසිපිය ගොඩක් වැදගත් වෙයි. එනිසා බලමු හාල් පිටි පාන් පිටි නැතුව ඒ රසින්ම ගොඩක් පහසෙන් වැලි තලප හදන්නේ කොහොමද කියලා මම මේ වැලි තලපෙක හදන්නේ රුලන් පාවිච්චි කරලා. ඉතින් පිටරට වල ඉන්න අයට නම් විවිධ වර්ගවල රුලන් හොයාගන්න තියෙනවා. ඉතින් ඔගොල්ලෝ වැඳපළෙන් රෝස්ටඩ් රුලන් ගත්තොත් ඒක අයවි බදින්න අවශ්‍ය නැහැ. ඒක ටිකක් රළු ගතියක් තියෙන එකක් නම් අපි ඒක බ්ලෙන්ඩර් එකේ පවුඩර් එකක් වෙනකන් කොටා ගන්න ඕනේ. මේකේ ඒ වර්ග එකක් මම මේක බ්ලෙන්ඩර් එකේ කොටලා තමයි ගන්නෙ. එතකොට මෙන්න මේ ෆයින් සෙමොලිනා කෙනෙක් ගත්තොත් ඒක කොටලා තියෙන්නේ ඒ වුණාට බදලා නැහැ. ඒ නිසා මේක ඔගොල්ලෝ පාවිච්චි කරන්න කලින් චුට්ටක් කබලෙ බදලා ගන්න ගොඩක් දුඹුරු පාට වෙන නෙමෙයි සාමාන්‍ය මට්ටමට බදලා ගන්න ඕනේ. ඒ වගේම ලංකාවේ ඉන්න කෙනෙක් රුලම් පාවිච්චි කරනවා නම් ඒක කබලෙ බදලා ඊළඟට බ්ලෙන්ඩර් එකේ හොඳින් කොටලා ගන්න. මම බදලා තිබ්බ සෙමොලිනා අරගෙන ඒක බ්ලෙන්ඩර් එකේ පවුඩර් එකක් නම් කොටලා ගත්තේ ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඒ වගේම සිහින්න ගාගත්ත පොල්කොප්ප එකක් අවශ්‍ය වෙනවා. ඉතින් පිටරට ඉන්න කෙනෙක් ඩෙසිකේටඩ් කොකොනට් පාවිච්චි කරනවා නම් ග්‍රෑම් 75ක් කියලා අරගෙන ඒකට වතුර දාලා ග්‍රෑම් 100ක් වෙන හදා ගන්න. ඊට අමතරව ඩෙසිකේටඩ් කොකොනට් පාවිච්චි කරනවා නම් උකු පොල්කේ මේ සැඳි දෙකක් පාවිච්චි කරන්න. ඔයා ඒ වෙලාවේ ගාගත්ත ෆ්‍රෙෂ් කොකොනට් පාවිච්චි කරනවා නම් පොල් කිරි අවශ්‍ය නැහැ. ඊට අමතරව ලුණු පෙන්චි එකක් සහ වතුර ටිකක් අවශ්‍ය වෙනවා පිට්ටුව අනා ගන්න. ඒ වගේම පැන් එක හදා ගන්න සීනි ග්‍රෑම් 300ක් පාවිච්චි කරනවා. ඒ වගේම වතුර අවශ්‍ය වෙනවා පිට. ඊට අමතරව එනසාල් ටිකක් අරගෙන තියෙනවා. ඉතින් සුපුරුදු විදිහටම වීඩියෝ එකට අදාළ සම්පූර්ණ රෙසිපි එක වීඩියෝ එකේ පල්ලිය අතන ඉන්ෆෝ බොක්ස් එකේ දාන්නම්. එතනින් සම්පූර්ණ රෙසිපි එක ගන්න ඕගොල්ලෝ. මම මුලින්ම කරන්නේ පිට්ටුව අනා ගන්න මේ වගේ ඉඩකඩ තියෙන භාජනයක් අරගෙන ඒකට පොල් ටික ලුණු ටික ඒ වගේම පොල් කිරි ටික එකතු කරනවා. ඊළඟට පොල් සහ ලුණු සහ පොල් කිරි මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. ඉතින් ආ ෆ්‍රෙෂ් කොකොනට් පාවිච්චි කරා නම් පොල් කිරි එකතු කරන්නේ නැහැ. මේ ටික හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මම කොටාගත්ත රුලන් ටික එකට දා ගන්නවා. දැන් මම කරන්නේ රුලන් සහ පොල් ටික මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගන්නවා. මෙතනදී රුලන් සහ පොල් හොඳින් එකට බැඳෙන විදිහට මිශ්‍ර කර ගන්න. මෙතනදී අපිට ටිකක් ඩ්‍රයි මිශ්‍රණයක් තමයි හම්බ වෙන්නේ. ඊළඟට අපි කරන්න ඕනේ වතුරකින් ටිකෙන් ටික දමමින් මේක කැට කරගන්න එක. ඔයාලට මෙතනදී රුලන් ටික කැට කරගන්න, ඒ කියන්නේ රුලන් පිට්ටු මල් කරගන්න අවශ්‍ය වෙන වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඔයා පාවිච්චි කරපු පොල් වල තිබ්බ තෙත ගතිය අනුව මේ වගේ වතුර බින්දු බින්දු දමමින් අවශ්‍ය මට්ටම එනකන් කැට කරගන්න. වතුර නම් ගොඩාක් වැඩි කරගන්න එපා. එහෙම නම් රුලන් ටික ගොඩාක් ලොකුට කැට වෙනවා. ඒ වගේම තමයි තැම්බෙන්නත් හොර වෙනවා. වඩපුලන් රුලම් පිට්ටුවේකේ ලොකුවට බැඳුණු කැට මෙන්න මේ විදිහට ඇඟිලි තුඩු වලින් පිරිම අදිමින් පුංචි කැට වෙන්න කඩා ගන්න. ඉතින් අපේ වැලි තලප හදද්දී පිට්ටුවේක වැලි වගේ ගොඩක් මෘදුවට හදාගන්නේ. එහෙම නැතුව ලොකු ලොකු කැට තිබ්බොත් වැලි තලපේකේ ඝන ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ කටින් හපද්දී ටිකක් රළු ගතියක් දැනෙනවා. ඒ නිසා අපි මේක පුංචියට හදා ගන්න ඕනේ. ඔයාලට මම මෙතනද කියලා දෙන්නම් පිට්ටු ටික වැලි වගේ මල් කරගන්න පහසු ක්‍රමයක්. මෙන්න මේ වගේ පුංචි හිල් තියෙන ස්ට්‍රේන එකක් එම් නැත්නම් ලොකු හැන්දක් ගන්න. ඊළඟට පිට්ටු මිශ්‍රණය ඒකට මේ විදිහට දාලා මෙන්න මේ විදිහට අතින් පිරිම අදිමින් හොඳින් හලා ගන්න. එතකොට වැලි කැට වගේ පිට්ටු කෑලි පල්ලියට වැටෙනවා වලට පේනවා ඇති. ඉතින් මේ දිනේ මම මේ විදිහට කැට කරගත්ත පිට්ටු ටික වලට පේනවා ඇති. හරිම පුංචියට ඒ කියන්නේ වැලි කැට වගේ එක තියෙනවා කියලා. දැන් අපි මේ පිට්ටුව හොඳින් තඹ ගන්න ඕනේ. ඉතින් ඔයාලට පිට්ටු බම්බුවක දාලා එකින් එක තඹ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ රෙදි කෑල්ලක් තියලා ඒකට පිට්ටු මිශ්‍රණය දාලා ඊළඟට ඒක හොඳින් තඹ ගන්න පුළුවන් රයිස් කුකර් එකේ හැටි. එහෙම නැත්නම් ඕගොල්ලෝ තඹ ගන්න තියෙන ගෙදර පාවිච්චි කරන ඕනම උපකරණයක තඹ ගන්න පුළුවන්. මේ ගැට ගහද්දී ගොඩක් හිර නොකර ගොඩක් බොරොල්ලා මෙන්න මේ විදිහට ගැට ගහ ගන්න. දැන් අපි මේ පිට්ටුව විනාඩි 5ක් 7ක් වගේ කාලයක් හොඳින් තඹ ගන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 5ක් 7ක් වගේ කාලයක් යද්දි මේ පිට්ටුව හොඳින් තැම්බෙනවා. ඊළඟට අපි පිට්ටුව ලිපේ තියදී මේ වගේ චුට්ටක් ඇඟිල්ලෙන් ඇල්ල බලන්න සාමාන්‍ය ඝන ගතියට ඇවිද්ද කියලා. එහෙනම් පිට්ටුව හොඳින් තැම්බිලා තියෙන්නේ. ඊළඟට මම කරන්නේ මේ විදිහට හොඳින් දිගැරලා රස්නෙ පිටින්ම මේක කඩා ගන්නවා. පිට්ටු එක නැවතත් වැලි කැට වගේ හිටින්න මෙන්න මේ විදිහට හොඳින් කඩා ගන්න ඕනේ.
ඊළඟට වැලි තලපෙක හදා ගන්න කලින් තෙල් ගාගත කෙසෙල් කොලයක්, ඒ වගේම වැලි තලපෙක හොඳින් දිගහැර ගන්න තවත් කෙසෙල් කොලයක් ලෑස්ති කරලා තියාගන්න. ඉතින් වැලි තලපෙකට ඒකට මනන්නේ රසය එන්න මේ කෙසෙල් කොලේ තැවිලා එන රසයත් අවශ්‍ය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් තියෙනවා නම් කෙසෙල් කොලයක් පාවිච්චි කරන්න. දැන් මම කරන්නේ මේ වගේ ලොකු පෑන් එකක් ලිපෙන් තියලා සීනියකින් ග්‍රෑම් 100ක් වගේ ඒකට එකතු කරගන්නවා. ඊළඟට අපි මේ සීන් එක තද දුමුරු පාටක් වෙනකන් හොඳින් කැරමල් කරගන්න ඕනේ. එතින් ඔයා අද නම් ඔයාලට මගේ වීඩියෝ බලන්න යව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම ඔයා මාව තාම subscribe කරන්න නම් විතර මේ වීඩියෝ එකට පල්ලෙන් තියෙන රතුපාට subscribe button එක සහ ඒ ළඟින්ම තියෙන පොයින්ට් bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. sugar caramel එක මෙන්න මේ වගේ තද දුමුරු පාටකට ආවට පස්සේ හොඳින් නටන උණු වතුර ටික එකතු කරන්න. වතුර ටික හොඳින් නටන මට්ටමේ තියෙන්න ඕනේ. මම මෙතන වතුර කෝප 3 කාලක් එකතු කරා. ඊළඟට මම ඉදිරි සීනි ග්‍රෑම් 200ක් මේ විදිහට එකතු කරලා sugar caramel එක එක තියෙන වතුරයකට හොඳින් මිශ්‍ර කරගන්නවා. ඒ අතර මම එනසල් කුඩු ටිකත් එකතු කරගන්නවා. එකතු කරලා හොඳින් මිශ්‍ර කරනවා. ඊළඟට අපේ පැන් එක මේ විදිහට හොඳින් පින දාමින් නටද්දී පැන් එකේ මෙන්න මේ වගේ හැඳකින් ටිකක් අරගෙන බලන්න. ඒක ඔබ බලන අවසානට වැටෙන බිඳුව මෙන්න මේ වගේ පල්ලිහට ඇදිලා හිමින්නම් වැටෙන්නේ. අන්න ඒ වෙලාවට අපි පිටු ටික එකතු කරන්න ඕනේ. ඊළඟට මේ විදිහට හොඳින් මිශ්‍ර කරමින් උයා ගන්න ඕනේ. ඉතින් සමහරක් රම් වර්ග 90 අවශ්‍ය වෙන පැණි සහ වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් ඩ්‍රයි ගතියට ආවොත් තද උණු වතුර ටිකක් එකතු කරලා නැවතත් උයා ගන්න මේක. අපි වැලි තලප මිශ්‍රණයේ පැණි ටික හොඳින් උරාගෙන වැලි තලපෙක එක හැඩයකට තියාගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ, ඒ කියන්නේ මේ වගේ ඝන මට්ටමට ආවට පස්සේ ලිපෙන් ඉවත් කර ගන්න ඕනේ. ඊළඟට අපි ඉක්මනින් වැලි තලප මිශ්‍රණය මේ විදිහට කෙසෙල් කොලේ උඩින් දාගෙන ඉක්මනින් මේ විදිහට තුනී කර ගන්න ඕනේ. වඩ කෙසෙල් කොලේ පාවිච්චි කරොත් මෙන්න මේ වගේ ගොඩක් හොඳින් මත පිට හදා ගන්න පුළුවන්. ඉතින් කෙසෙල් කොලේ හොයා ගන්න අපහසු පිටරටවල ඉන්න අයට මම හැමදාම පෙන්වන වගේ මෙන්න මේ ඩෝස් ක්‍රීප් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොටත් ගොඩක් හොඳින් මත පිට ලස්සනට හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඒක. වැලි තලප මිශ්‍රණය මේ වගේ හොඳින් තුනී කරගෙන කෑලි කපන්න කලින් ටිකක් හොඳින් නිවෙන්න හරින්න. එතකොට තමයි ලස්සන කෑලි කපා ගන්න පහසු වෙන්නේ. ඊළඟට මේක හොඳින් නිවුණාට පස්සේ මෙන්න මේ විදිහට කෑලි කපා ගන්න. අපිට රුලන් ග්‍රෑම් 250න් ලොකු වැලි තලප කෑලි 12ක් කපා ගන්න පුළුවන්. ඒදී මම ගොඩක් ලොකු තමයි කපා ගන්නේ. ඔයාලට ඕන නම් ඊටත් වඩා පොඩි කරන්න පුළුවන්. ඊළඟට මම කොණ්ඩිකක් මේ විදිහට හොඳින් කපා ගන්නවා. වැලි තලප ටික හොඳින්ම නිවුණාට පස්සේ මේ විදිහට කෑලි වෙන් කරගන්න. ඔයාලට පේනදී හරිම ලස්සන පාටකට අපේ රුලම් වැලි තලප ටික තියෙනවා කියලා. ඔයාලට පේනවා ඇති ඒක ඇතුලෙන් බැලුවත් සාමාන්‍ය හාල් පිටි පිටු වලින් හැදුව වැලි තලප වගේමයි කියලා. ඉතින් ඒ වගේම තමයි මේකේ රසයේ පුංචිවත් වෙනසක් නැහැ. සාමාන්‍ය හාල් පිටි වලින් හදව වැලි තලප වගේම ගොඩක් රසට තියෙනවා. ඉතින් ඔයාලත් මේ සිංහල අවුරුද්දට පුංචි වෙනසකටත් එක්කලා මේ වගේ රුලම් වලින් වැලි තලප හදලා කාලා බලන්න. හරිම රසයි, හරිම පහසුයි. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. අපි මේ වගේ තවත් අලුත් වැදගත් රසවත් වීඩියෝකින් ආයේ හම්බ වෙමු.